ඒකයිම බයනතුව නොකිය ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් එක ඕන කෙනෙකුට ගන්න කියන සමදා අලුත් වන නොකියා ආයිබෝන්. අතිපූජනීය මහා සංඝරත්නයන් අවසර සෙසු ආගමික පූජ්‍යගුතුමනි, මිත්‍රවරුනි, ආදරණීය දුවදරුවනි, මුළු ලෝකයේම කොරෝනා වසංගතයට මුහුණ දී සිටින මොහොත මේ තත්ත්වය පාලනය කර ගැනීමට ගත හැකි සියලු පියවර ගෙන දෙමින බව ඔබ දන්නවා ඇති. මේ වසංගතය පැතිරෙන්න පටන් ගත්ත මොහොතේ සිට අපි මේ පිළිබඳ තාම දැඩි අවධානයකින් කටයුතු කළා. රෝගය ආරම්භ වුණ චීනයේ වුහාන් ප්‍රදේශයේ සිටි ලාංකිකයන් ලෝකයේ සිසු රටවලටත් කලින් බේරාගෙන ලංකාවට ගෙන ඒමට පුළුවන් වුණේ අපි ඒ දැඩි අවධානය නිසා. ඔබගේ ජීවිතය ගැන තියපු අවධානය මොහොතකටවත් අපි අඩු කළේ නෑ. ලංකාවේ වේවා වෙනත් රටක සිටින ලාංකිකයෙකු වේවා, ඔහුගේ ජීවිතය රකින්න අපි කටයුතු කරනවා. දඹදිව වන්දනාවේ ගිය පිරිස යළි ලංකාවට ගෙන එන්න අප ඒ සියලු දේ සූදානම් කරලා තියෙන්නේ ඒ වගකීම නිසායි. ඒ නිසා රෝගියෙකු ගැන හෝ රෝගියෙකු ඇසුරු කළ කෙනෙක් ගැන වාර්තා වුණු වහාම නිරෝධායනය කරන්න අපි පියවර ගත්තා. දහස් ගණන් පිරිස් දින ගණනාවක් එකතැනක රඳවාගෙන කෑම බීම, ඖෂධ දී නිරෝධායනය කරන්න පුළුවන් වුණේ ඒ අවධානය නිසායි. රටක් හැටියට ඒක ඉතාම දුෂ්කර කාර්යයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. මොනතරම් බරපතල වසංගතයක් වුණා, මොනතරම් දුෂ්කර කාර්යයක් වුණා, රජයේ කටයුතු කරන්නේ ජනතාවගේ දුෂ්කරතා ආම වෙන ආකාරයට බව මම ඔබට කියන්න ඕන. අපි දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාසල්, විශ්වවිද්‍යාල නිවාඩු දුන්නා. ක්‍රමානුකූලව ගුවන් ගමන් සීමා කරලා පැමිණීමේ පර්යන්තය වසා දමා තිබෙනවා. මේවා අපි කළේ රටේ තියෙන තත්ත්වයක් ලෝක තත්ත්වයක් සලකා බලා ක්‍රමානුකූලවයි. අපි ඉදිරියට කතු කරන්නෙත් එහෙමයි. මා ඔබ අපතන මේ මොහොතේ රටටම ඇඳිරි නීතිය පනවල තියෙනවා. ලෝකයේ දරුම ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කරන වකවානුවේවත් අපිට එකවර රටටම බලපාන ආකාරයට ඇඳිරි නීතිය පනවන්න උවමනා වුණේ නැහැ. නමුත් කිහිප දෙනෙකුගේ වගකීමෙන් තොර ක්‍රියාකලාපය නිසා අද අපිට මේ පියවර ගන්නම සිදු වෙලා තියෙනවා. මේ මොහොතේ අපි මේ ක්‍රියාමාර්ගය අරගෙන තියෙන්නේ ඔබගේ දරුවන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන්. යම් දුෂ්කරතාවයක් ඇති වෙනවා නම් අපි ඒ පිළිබඳ කනගාටු වෙනවා. ඒ වගේම ඔබගේ දෛනික ජීවිතයට උවමනා සියල්ල සම්පාදනය කරන්න අපට පුළුවන්. ඖෂධ, ආහාර පාන, ඉන්ධන මාස ගණනාවකට අවශ්‍ය ප්‍රමාණ අපි සම්පාදනය කරගෙන තියෙනවා. අනවශ්‍ය කලබලයක් ඇති කරගන්න උවමනා නැහැ. මම ඊට කලින් ප්‍රකාශ කළ පරිදි අප රජය කිසිවක් ජනතාවට අහංගන්නේ නැහැ. රෝගීන් ගැන, රෝගයේ ස්වරූපය ගැන තොරතුරු ඉතා ඉක්මනින් ජනතාව වෙත ලබා දෙන්නේ අප සියලු දෙනාගේ ආරක්ෂාව සඳහායි. ලෝකෙම ඉතාම දුෂ්කර තත්ත්වයකට මුහුණ දී තිබෙන මේ මොහොතේ ඉතාම කල්පනාකාරීව දුරදිග බලා කටයුතු කරන්න කියාමා ඉල්ලා සිටිනවා. වෛද්‍යවරු දෙන උපදෙස්, රජය දෙන උපදෙස් නිසි ආකාරයට ඔබ අනුගමනය කළොත් අපිට ඉතාම ඉක්මනින් මේ වසංගතයෙන් ගැලවෙන්න පුළුවන් බව මට විශ්වාසයි. අපි ජාතියක් වශයෙන් මේ විපත්ති අවස්ථාවයකට සිටිමු. අප මීට වඩා අභියෝග ජයගත් ජාතියක්. ඔබට අපට එකට එක්වී මේ විපතින් ගැලවීමට ශක්තිය තිබෙන බව මට විශ්වාසයි. ඔබ සැන්මට තෙරුවන් සරණයි. ලීව ආයුෂ් කරාබු නෙටි දන්තාලේපය ශක්තිමත් දත්ති බලකට.